ශ්‍රේණිය ඉතිහාසයේ විෂය යටතේ දෙවැනි වාරයට නියමිත ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය යන පාඩමේ අවසාන කොටස ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි මුලින්ම මේ ශිෂ්ටාචාරයේ භූගෝලීය පිහිටීම ගැන කතා කරමු. අප්‍රිකානු මහද්වීපයේ නයිල් ගංගාවේ පහළ කොටසට අයත් නිම්නය ආශ්‍රිතව තමයි මේ ශිෂ්ටාචාරය පිහිටලා තිබුණේ. වර්තමානයේ එම ප්‍රදේශය ඊජිප්තුවට අයිති. මේ ඊජිප්තු ශිෂ්ටාචාරය දැවැන්ත දියුණුවක් ළඟා කරගෙන තිබුණු ශිෂ්ටාචාරයක්. වගේම මේ ශිෂ්ටාචාරය හඳුන්වන තවත් නම් තිබුණා. පළවෙනි එක තමයි මිසර ශිෂ්ටාචාරය. අතීතයේ ඊජිප්තුව හැඳින්නුවේ මිසරය කියලා. ඒ නිසාම මේ ශිෂ්ටාචාරයට මිසර ශිෂ්ටාචාරය කියලා කියනවා. අනිත් එක තමයි නයිල් නිම්න ශිෂ්ටාචාරය. නයිල් ගංගාව ආශ්‍රිත කරගෙන පිහිටීම නිසා මේ ශිෂ්ටාචාරය නයිල් නිම්න ශිෂ්ටාචාරයේ විදිහටත් හඳුන්වනවා. ඊළඟට අපි මේ ශිෂ්ටාචාරයේ කුෂිකර්මාන්තය ගැන කතා කරොත් මේ ශිෂ්ටාචාරයේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ කුෂිකර්මාන්තය. නයිල් නදිය නිසා සාරවත් භූමියක් මූන්ට පිහිටලා තිබුණා. ඒ නිසාම ඉතාමත් දියුණු කුෂිකර්මාන්තයක් මූන් සතු වුණා. ඒ වගේම තමයි දියුණු වාරිමාර්ග පද්ධතියක් මූන් සතුව තිබුණා. මේ ශිෂ්ටාචාරයේ දීර්ඝ කාලයක් පාලනය කරේ පාරාවෝ කියන රජ පෙළපත විසින්. ඒ වගේම මේ ශිෂ්ටාචාරයේ අක්ෂර පද්ධතිය ගැන කතා කළොත් මූන් භාවිතා කරපු අක්ෂර ඊජිප්තු චිත්‍රාක්ෂර විදිහට හඳුන්වනවා. මූන් චිත්‍ර ආකාරයෙන් තමයි මේ අක්ෂර ලියලා තියෙන්නේ. ඒ නිසාම මේ අක්ෂරවලට චිත්‍රාක්ෂර කියලා කියනවා. ඒ වගේම මේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන කතා කරාම අපිට කතා නොකරම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා දන්න පිරමීඩ. ඊජිප්තු ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම නිර්මාණය තමයි පිරමීඩ කියලා කියන්නේ. මේ තුලින් මේ ශිෂ්ටාචාරයේ වැසියන් තුල තිබූ දියුණු ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ දැනුම අපිට විදහා දක්වනවා. ඔවුන්ගේ ජාමිතිය පිළිබඳ තිබූ දැනුම, ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ තිබූ දැනුම මෙතුලින් අපිට මනාවට විදහා දක්වනවා. මේ පිරමීඩ ලොව පුදුමහතෙන් එකක් විදිහටත් සැලකනවා. මේ පිරමීඩවල මොනවාද තැන්පත් කරලා තිබුණේ? මේ පාරාවෝ රජවරුන්ගේ මලසිරුරු මේ පිරමීඩ තුල තැන්පත් කරලා තිබුණා. මේ මලසිරුරු විතරක් නෙමේ, මලසිරුරු සමග මේ පාරාවෝ රජවරුන් භාවිතා කරපු සියලුම භාණ්ඩ, බඩු භාණ්ඩ ආදියද මේ සමගම තැන්පත් කරලා තියෙනවා. අපිට මේ පිරමීඩ තුල දකින්නට පුළුවන්. ඔරු, බෝට්ටු, පිඟන් කෝප්ප, ඇඳුම් පැළඳුම්, ඔවුන් පළඳපු ආභරණ, මේ වගේ සෑම දෙයක්ම මේ පිරමීඩ තුල තැන්පත් කරලා තියෙනවා. මේකින් අපිට තීරණයකට එන්න පුළුවන්, එකල රජ කෙනෙක් මිය ගියාම මරණින් පසුවත් ඔවුන් ජීවිතයක්, මරණින් මතු ජීවිතයක් අපේක්ෂා කරමින් මරණින් මතුවද සුඛෝභෝගීව ජීවත් වීම ඔවුන්ගේ පරමාර්ථය වෙලා තිබුණු බව. ඊළඟට අපි මේ ශිෂ්ටාචාරයේ මමීකරණය ගැන කතා කරමු. අපි කලින් කිව්වානේ පිරමීඩ තුල මලසිරුරු තැන්පත් කරලා තියෙනවා කියලා. මේ මලසිරුරු තැන්පත් කිරීම, එහෙම නැත්නම් මලසිරුරු කල් තබා ගැනීම අපි මමීකරණයේ විදිහට හඳුන්වනවා. කෙනෙක් මිය ගියාම එයාගේ ශරීරයේ ජලය ඉවත් කරලා, අවයව ඉවත් කරලා, ඒ තුළට බෙහෙත් ගල්වලා, පිරිසිදු රෙදි කඩකින්, ලිනන් රෙදි කඩකින් ඔතලා තමයි මෙයාලා මේ මලසිරුරු කල් තබා ගැනීම සිදු කරේ. ඒකට තමයි මමීකරණය කියලා කියන්නේ. මේ මමීකරණය ලොවට මුල්වරට දායාද කළේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැසියන්. ඒ වගේම ඔවුන් තුළ දියුණු ඖෂධ ක්‍රම තිබ්බා, දියුණු වෛද්‍ය ශිල්ප ක්‍රම. ඒ වගේම තමයි දියුණු බෙහෙත්, වටිනා ඖෂධ වර්ග, බෙහෙත් ජාති මෙයලා භාවිතා කරා.
ඒ වගේම මේ ශිෂ්ටාචාරයෙන් ප්‍රතිමාරසක් හමු වෙලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයෙන් හමු වෙච්ච එක් ප්‍රතිමාවක් තමයි නිෆටිටි රජිනගේ උඩුකය මූර්තිය. මේ නිෆටිටි රජින කියලා කියන්නේ මේ ඊජිප්තුව පාලනය කරපු අක්‍ෂෙනතන් කියන රජතුමාගේ බිසව. මේ අක්‍ෂෙනතන් රජතුමා මිය යෑමෙන් පසුව ඉතා කෙටි කාලයක් මේ නිෆටිටි රජින විසින් ඊජිප්තුව පාලනය කරලා තියෙනවා. එතකොට ඊජිප්තු ශිෂ්ටාචාරයේ පාලනය කරපු පළවෙනි කාන්තාව විදිහට මේ නිෆටිටි රජිනව හඳුන්වනවා. ඒ වගේම තමා පුරාණයේ ජීවත් වෙච්ච ඉතා රූමත් කාන්තාවක් විදිහට මේ නිෆටිටි රජින හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශිෂ්ටාචාරයෙන් හම්බ වෙලා තියෙනවා ටූටන් කාමන් රජතුමාගේ මුහුණ මත තිබූ රණින් කළපු වෙස් මුහුණ. මේ ටූටන් කාමන් රජතුමාගේ මමියත් අද දක්වා දක්නට අපිට ලැබෙනවා. මේ ටූටන් කාමන් රජතුමා කියලා කියන්නේ අර කලින් කියපු අක්ෂෙනතන් රජතුමාගේ නෙෆටිටි රජිනගේ පුතා කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට මේ ටූටන් කාමන් රජතුමා කියලා කියන්නේ ඊජිප්තුව පාලනය කරපු ඉතා ලාබාල පාලකෙක්. ඒ වගේම ඔහු ලාබාල වයසේදීම කුඩා කාලේදීම මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ටූටන් කාමන් රජතුමාගේ මමිය මත තිබූ රත්තරන් වලින් කරපු වෙස් මුහුණ තමයි ඔයාලට මේ දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි කතා කළොත් මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිතුවම් කලාව ගැන, මොවුන් ස්වභාව ධර්මයට අයිති සිතුවම්, ඒ වගේම සතුන්, විවිධ දෙවිවරු පිළිබඳ විවිධ සිතුවම් ඇඳලා තියෙනවා. රාජකීය පක්ෂීන් හඹා යන සිතුවමක් තමයි ඔබට දැන් දක්නට ලැබෙන්නේ. ඒ වගේම විවිධාකාරයේ සිතුවම් ඔබට මේ ශිෂ්ටාචාරයේ දකින්නට ලැබෙනවා. අපි අවසානයේ මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැන කතා කරොත් කිස්තු වර්ෂ 642 මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටෙනවා. ඊට හේතු දෙකක් ඉතිහාසඥයෝ සඳහන් කරනවා. එකක් තමයි අවසාන කාලයේ හිටපු පාරාවෝ රජවරුන්ගේ දරුණු පාලනය නිසා මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටුණයි කියන එක. අනිත් කාරණාව තමයි අරාබි සතුරු ආක්‍රමණ නිසා මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටුණයි කියන එක. මහිතන්නේ ඔබට මේ ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳව යම්කිසි දැනුමක් දැන් ඔබට ලැබෙන්න ඇති. එතකොට අපේ තුන්වෙනි පාඩම ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය කියන පාඩම මෙයින් අවසන්. අපි ඊළඟ දවසේදී ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම තුළින් නැවතත් හමුවෙමු.